මේ පොඩි දරුවෝ අද සමාජ මාධ්‍ය වලින් තමයි බොහෝ දේ දැනගන්නේ. ඒගොල්ල සමාජ මාධ්‍ය විශ්වාස කරනවා. සමහර සමාජ මාධ්‍ය වල තියෙන දේ ඇත්ත කියලා හිතනවා. නමුත් සමාජ මාධ්‍ය ගැන අපේ හාමුදුරනේ අපේ ජීවිතය වගේමයි. අපි ඍණාත්මකව හිතන්න ගත්තොත් අපේ ජීවිතයට එන්නේ ඍණාත්මක සිතුවිලි. උදේ නැගිට වෙලේ ඉඳන් නිින්දට යනකම් ඍණාත්මක සිතුවිලි. අපි මිනිස්සුන්ගේ සිනහව දකින්නේ නැහැ. ඒ වෙනුවට අපි දකින්නේ මේ මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු. අපි සිනහව දකින්න කැමති නම් අපිට පේන්නේම සිනහව. අපිට ඔරෝණ මිනිස්සුගේ සිනහවක් අපිට පේනවා. මොකද ඒක අපි හිතන්නේ විදියට නිසා. මේ සමාජ මාධ්‍යත් එහෙමයි. සමාජ මාධ්‍යවල මේ දරුවෝ දන්නවා ඇති අත්දැකීමෙන් ඍණාත්මක TikTok එක බැලුවම එන්නේ ඍණාත්මක TikTokමයි. ඒකට කියන්නේ Artificial Intelligence, AI. AI වලින් තමන් කැමති දේවල් තමයි එවන්නේ. එකක්කට පස්සේ එකක්. ඔබ බැලුවොත් යම් කිසි වර්ගයක වීඩියෝ කිහිපයක් ඒ ජාතියේව දිගටම එවනවා. ඉතින් ඔබ motivation පිළිබඳ වීඩියෝ බැලුවොත් ඔබට එනවා ලෝකේ පුරාම කොහොමද මිනිස්සු ධනාත්මකව හිතලා උඩාපු විදිහ. ඒගොල්ලෝ ධනවත් වුණ විදිහ. ඒ ධනවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත කතා. ඔවුන් කොච්චර ඔගේ ජීවිතයේ දෙස සාධනීය බලලා තියෙනවද කියලා පේනවා. හැබැයි ඔබ අර ඍණාත්මකව බැලුවම විශේෂයෙන්ම අපි අද දකිනවා මේ ලංකාවෙත් මේ විශේෂයෙන්ම දේශපාලනය තුලත් ගොඩාක් ඍණාත්මක කතා. ඒ ඍණාත්මක කතා බලනකොට හැම සෝෂල් මීඩියා වලම Facebook එකෙත්, TikTok එකෙත්, YouTube එකෙත්, ඒ හැම එකෙම Instagram එකෙත් හැම එකෙම එන්නේ ඒ જાතියේව. ඒතර ටිකක් වෙලා යනකොට හිතෙනවා මේව විතරයිනේ තියෙන්නේ ඔක්කොම බලන්නේ මේවා කියලා. ඔක්කොම මේවා බලන්නේ නැහැ. ඒවා බලන අයට පේන්නේ ඒවා විතරයි. ඒ අපේ ජීවිතය වගේ. අපේ ජීවිතයට හොඳ උදාහරණයක් තමයි કૃත්‍රිම බුද්ධියෙන් ඔය කරන සමාජ මාධ්‍ය ඒ යොදා ගැනීම. ඉතින් ඒක නිසා අපිට කියන්නට තියෙන්නේ ඔබ විශේෂයෙන්ම දරුවන්ට මේ 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 මෙවලම් පාවිච්චි කරද්දී හැමතිස්සෙම මතක තියාගන්නට ඕන අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතය ජය ගන්නටයි. ජීවිතය ජය ගන්න නම් වෙන කිසිම දෙයක් නැහැ ලෝකේ. එකම දෙයයි තියෙන්නේ, එකම වචනයයි තියෙන්නේ, ඒ තමයි ධනාත්මකව සිටීම. Dasatha News ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.